චන්ද කාලේ විතර පොහට්ටුයි යක්කුයි අරකුයි මෙව්කුයි කියලා එනවා එනේ නෙවුම් වරෙල්ල පුළුවන් නම් චන්දෙට මේ සැරේ හැදෙනම ලක්කේ තමයි කෑවේ අපි හරි මහත්තයෝ මෙහෙමයි දැන් ඔයාලත් එනවා ඇවිල්ලා පොටෝ ගහගෙන කරගෙන යනවා වනජීවී මහත්තයෝ කියලා කොටසක් ඉන්නවා මේ මිනිසුන් ඇති වැඩකුත් නැහැ රැට ඇවිල්ලා කොහේ හරි පන්සල කාරිය ඇවිල්ලා ඉඳලා යනවා අපේ දරු කඩරක් ගන්න මේ කුඹුරේ හලා තිනවා දැන් කුඹුරු පීදිලා වටේට ඇවිල්ලා දවල් 37 තරි රැ 37 තරි දැන් මේ කුඹුර තැනකම තමයි මේ ඉන්නේ මේ එනකම තමයි මේ මහත්තයෝ කම්බ වුනේ ඉතින් මෙහෙම කරලා වැඩක් නැහැ කිසිම කෙනෙක් කලියෙකුට හිරියරයක් කරදරයක් වුණා කියලා මෙන් දෙපක් කොටනවා එනෙක්ට අපි දරුකඩා ජීවත් වෙන කැඳ බොණ්ඩ හරි මෙච්චරයි කරලා තියෙන්නේ මේ කුඹුරු විතරක් නෙමෙයි gedara වත්තේ ඇවිල්ලා බලන්න පිළිකණුලත් එක්ක අලි රෑ 38ට එළියකට බහින්න බෑ දරුවෙක් ගෑනියෙකුට ටොයිලට් එකට යන්න නෑ මොකද්ද මේ කරුමේ මේකට ඇවිල්ලා එක්ක මොන හරි අලි වැටක් හරි ගහලා දෙන්න එහෙම නැත්නම් මේ විකල්පයක් වෙදලා දෙන්න අපේ අඹන ප්‍රදේශයෙන් විතරයි මහපාට දැස්ති නැති මිනිස්සු ඉන්නේ මේකේ ඒ කියන්නේ බත්කන මිනිස්සු ඉන්නේ හින්දා නැත්නම් මේ වගේ අපි බහැලා දන්නවා කරන දේ එනේ උණ්ඩ එකෙකුටවත් ඇන්නේ මිට තියන්නේ නෑ මොකක් හරි ළමයෙකුට හරි අපේ දේ තියෙන කුඹුරකට හරි හිරියරයක් වෙලා තිබ්බොත් අය එකෙක්වත් මේ පැත්ත බලා දෙන්න එපා කොටනවා එනෙක්ට අපිට හිටියත් එකයි දැන් නැතත් එකයි දැන් අපිටත් ඕනේ මරාගෙන මරන සයිස් එකේ තමයි අපිත් ඉන්නේ දැන් ඒ නිසා එන්න එපා එකෙක්වත් අය මේ පැත්තෙන් නිකන් දවල්ට විතරක් ඇවිල්ලා එන්න රැට ඇවිල්ලා එක්ක රැකලා දෙන්න ඕනේ දැන් මේ යන ගමන් ඉන්නේ මේ යන්තම් කරූල වැටෙනකොට දැන් අඩි බිඳිනවා මේ උඩහා කැන්නේ තා පොඩ්ඩක් කරනකොට අඩි කුඹුරු වල එක්ක වතු වල කොහොමද අපි ජීවත් වෙන්නේ කැඳ බොන්න තියෙන රියර් දෙකක් නැති කරන්න මුලක් තමයි මේ කරන්නේ එක්ක අරන් ගිලා දාගන්න තියෙන තැන් වල පට්ටි වලට අලි ටිකුම් බලාගේ එහෙම නැත්තම් උඹලා මේකට විකල්පයක් යොදලා දියල්ලා රජේ රජේ කියලා ඉන්නවා රජේ නිදාරි කියලා ඉන්නවා ඇති වැඩක් නැහැ එකගෙන්වත් ඇවිල්ලා මොනවද කරන්නේ නිකන් වටේට එනවා රෑතිත්තර හරි මේ පිළිකණු ගාලන යන්නේ බින්නේ අලි මෙලිලක් ගන්නවා පාර දිගට ඒ කට්ටි යනවා යන්න වාහන නැගලා දුප්පත් අහිංසකම නිල් තමයි මෙතන මේ ජීවත් වෙන්න මාර්ගයක් නැතුව ඉන්නේ ඉතින් මේවට විකල්පයක් යොදලා දෙන්න කියන්නේ කොහොම හරි එහෙම නැත්තම් නම් එන්න එපා මේකට අපි දීපු වීයටෙන් තමයි මැතිය මුතුරු විල් බරවල්ට පස්පුරවා උන්ගේ බඩවල් පුරව ගත්තේ අපි දෙන වී මල්ලෙන් අද ඒක කරගන්න දන්නේ නැහැ චන්ද කාලේ විතර පොහට්ටුයි යක්කුයි අරකුයි මෙව්කුයි කියලා එනවා එනේ නෙවුම් වරෙල්ල පුළුවන් නම් චන්දෙට මේ සැරේ දෙන්නම් චන්දේ අම්මා දෙන්න තමයි ඉන්නේ උඹලට උඹලට අපි දීපු වී මල්ලෙන් බඩ පුරවගෙන උඹලා අපිට කැලියා අන්තිමේට කො මොනවාරි කළා පොහොර මිටියක් 12500යි 13500යි දීලා පොහොර ටික දාලා වීපල්ලා කියගෙන තියෙන්නේ ඒකට නෑ දැන් හෙට අනිද්දා වෙනකොට අපි කොහොමද ජීවත් වෙන්නේ එහෙනම් චන්ද බලාපොරොත්තු නම් අය එකෙක්වත් එන්න එපා මෙහෙන් අතේ තියෙන්නේ බඩු පේනවනේ එන්න එපා නිකන් වතු වටපන්නලා එකෙක්වත් අය චන්ද වලට විතරක් මාත්‍යෝ මෙව බොරු නෙවෙයි මේ ළමයි තුන්දෙනෙක් තියන්නේ මේ ගෙදර ඉන්නේ බවලතෙක් විතරයි ඉතින් ඊයර ඇවිල්ලා කෑ ගහනකොට කොහොමද ඇවිල්ලා තනලා බේරගන්නේ කොහොමද මේ දරුවේ එතකොට මේ මිනිස්සු මොනවද කරන්නේ වනජීවී කියලා රැමති එක්ක ඇවිල්ලා හිටියා ඒක අවුරුදු තුනෙන් කරනකොට ඒක අවුරුදු තුනෙන් තියාගෙන ඒක ජීවතුන් අතර ඉන්නකම් උන්ට කරන්න හම්බෙන්නේ නැහැ මෙව්වා අලි බැටවල් ගහනකොට අරක ගහනකොට මේක ගහනකොට මොකද කරන්නේ කරන් ආවද කෝකද ඇවිල්ලා බලන්නේ මොංගෙන් වැඩක් නැහැ මේ දරුවෙකුට හරි මොන වර්ගයක් වෙලා තිබ්බොත් නම් මොකාවත් ඉතින් අපිත් අතහැරින්නේ
ඊට ඉස්තරලා මේකට කියා මාර්ගයක් නොගෙන තිබුණොත් අපිත් වීදි මාර්ගයෙන් බහිනවා හෙට ඉඳලා මේකේ හෙට වෙද්දි මේ අරිටි කරා යන්න කියන්නේ කොහොම හරි ඇවිල්ලා අරන්ගේ නැත්තම් මේ මේව බොරු නෙවෙයි මේ නොදන්න දරුවෝ මේ ගෙදර තනියම ඉන්නේ එතකොට මොනවා කරන්නද ස්වාමියා නෑ ගෙදර එතන ඈ එතකොට ඒ ගෑනු කෙනෙක් මේ දරුවෝ තුන් දෙනෙක් තියාගෙන කොහොමද ගේකට ලා පුතිය ගන්න බය නැතුව මේ පිළිකන්නේ ඇවිල්ලා යොට්ටු වෙනවා තින් ඔයාලා දැක්කනේ බොරුවක් නෙමෙයි මේ කුස්සිය ළඟ අර ඉතින් එළියට තන්නන ඔක්කොම ඉවරයි ඒ නිසා මේක විකල්පයක් යොදලා දෙන්න කියන්නේ දැන් හරි කමන්නා දැන් දින රජයට හරි ඇවිල්ලා මේ අලි ටිකක් පටවගෙන යන්න කියන්නේ එහෙම නැත්තම් මේකේ අඩි වැට ගහන්න ලැහැච්චි කරන්න කියන්නේ මොකක් කර මේකට ක්‍රියාමාර්ගයක් කරන් දෙන්න කියන්නේ ඊයේ තලිය ඇවිල්ලා මහත්තයා බලන්නකෝ මේ ඉන්න විදියක් නැහැ කෝදුින් අලි වගේක් ඇවිල්ලානේ මේ හැම වෙලේම අලි එනවා මෙහෙ කුඹුරු දැන් පැහිලා තියෙන්නේ අපි ආන් අර පැලේ තමයි ඉන්නේ හරිද හැමදාම දැන් අලි එනවා එනවා ඉවරයක් නැති අලි දැන් මේව හෙට අනිද්ද ගලවන්න තියෙන්නේ මහත්තයා ඒකනේ වැඩේ දැන් කුඹුරු පැහෙනවා දැන් කෝදුින් අලි වගේක් තමයි එලවලා තියෙන්නේ මෙහෙට දැන් අපි රතිඤ්ඤ දාලා දාලා තමයි මේ එලව ගන්නෙ අලි වැඩිල්ලක්වත් නැහැ අපිට ඒකයි වැඩේ දැන් මොකද කරන්නේ කියලා තමයි ඉන්නේ දැන් මේ කාලේ කුඹුරු පැහෙන කාලේ හැමදාම අලි එනවම තමයි හැමදාම හැම මේ අවට හැමතැනම ඉන්නවා දැන් මං උදේ අර වෙල්ල යනකොට උදේ මේ බිඳිනවා ගස් දැන් මොකද කරන්නේ කියලා තමයි ඉන්නේ දැන් වනජීවි මාතෘත් එනවා කියලා දිනා ඊත් පන්සලට ඇවිල්ලා ඇවිල්ලා තිබ්බා බයි එනවාට ඉතින් අලි එනකොට ඉතින් කවුරුත් නැහැ ඉතින් ඒකයි වැඩේ මේ වන විනාශ ඔක්කොම විනාශ කරලා යනවා දැන් බතල ඇවිල්ලා බලන්නකෝ මහත්තයා මේ බතල කොටුවක බතල ගලන රුපියල් 50000ක් විතර යනවා ඒක මිලක් තියෙනවා නම් ඒක මන්නේත් නැහැ ඒකයි වැඩේ රුපියල් දැන් 10110 විතර ගියා දැන් ඕන් රුපියල් 70යි 80යි එහෙම බතල යන්නේ මේ දවස්වල ඉතින් එහෙම කරලා වැඩක් නැහැ ඉතින් අලිත් කාලා ගියන් පස්සේ දැන් පෙරේදා අතෙන් ඊයේ රෑ අතෙන් ආවා ඒකයි ඉතින් මම කියන්නේ මේ අඹන වෙල්ලෑ කියන්නේ අඹන වෙල්ලෑයන් තමයි මුළු ලංකාවටම කණ්ඩ එළවලු ටික හාල් ටික එහෙම බෙදා හරින ලොකු වෙල්ලෑ අවිසාල වෙල්ලෑයක් අක්කර 500කට වැඩි තියෙන වෙල්ලෑයක් දැන් මේ දවස් ටිකේ පහුගිය දවස් ටිකේම අලින්ගෙන් කරදරයක් නැතුව තිබුණා අලි හිටියේ රජ්ජම්මන ඒ වගේම අකරාඩුව ලිහිණි පිටිය කියන ගම්මාන වල ඒ පැත්තේ කැලේ හිටියේ පෙරේදා වනජීවකෙන් ඒ අලි තුන් දෙනෙක් මේ පැත්තට එලවගෙන ඇවිල්ලා ඇවිල්ලා මේ ගමට උඩින් තියෙන ගිනිහිරි කන්ද කියන එකට දාලා ඒ මිනිස්සු ආපහු ගිහිල්ලා දැන් ඊයේ පෙරේදායි දවස් දෙකෙන් මේක විනාශ කරන මහත්තයා මේකට නිසි විසඳුමක් ඕන එක්කෝ මේ දැන් බලන්න මේ වෙනකොට ගොයන් කිරිවැදිලා කිරට නැමිලා පැහුම් පිට වැටලා තියෙන කුඹුරු තියෙන්නේ මේ වෙලාවේ අලින්ට මේක දිව්‍ය භෝජනයක් වාගේ කුඹුරකට එහෙම වැදුනොත් රෑ වෙනකල් ගමේ කොල්ලු ටික තුවක්කු තියෙන දෙක තුනක් අරගෙන හැම තැනම ඇවිදලා තමයි මේක රැකගන්නේ ඒත් කොහෙන් හරි අස්සකින් ඇවිල්ලා මේ එහා පැත්තේ ඔය දකින්න ඇති මේ පොල් පැල කාලා බතල කොටු කාලා මේ වගාව ඔක්කොම විනාශ කරනවා අපිට මේකට විසඳුමක් දෙන්න කියලා හරියට මේ අපි මේ හැමදාම කියන එක බීරි අලින්ට වේනා ගායනා වගේ වැඩක් දැන් බලන්න මේ බතල හදන්න ඉස්සෙල්ලා අපි බෑග් එකක් ගත්තේ බතල දාන්න රුපියල් 20යි දැන් 110යි 120යි බෑග් එකක් ඉස්සර බතල කිලෝ එකක් අපි 110ට බෑග් රුපියල් 20ට බෑග් එකක් ගත්ත දවසල රුපියල් 40යි 50යි ඒ මිල සාධාරණයි එතකොට දැන් රුපියල් 70ට 80ට මේ බතල දුන්නට කිසිම වැඩක් වෙන්නේ නැහැ මොකද අර යෙදම් වල මිල අධික ලෙස ඉහළ ගිල්ල අනික ලංකාවේ හැම නිෂ්පාදකයක් නිෂ්පාදනයක් සඳහාම නිෂ්පාදකයාට අයිතියක් තියෙනවා මිල නියම කරන්න තමන්ගේ නිෂ්පාදනය පිළිබඳ ගොවියට නැහැ ගොවියාගේ මිල නියම කරන්නේ මාකට් එකේ මොකද ඒ මිනිස්සුන්ට කියන්නේ නාඩිකාරයෝ නාඩිකාරයෝ කවදාකවත් කුඹුරකට ඇවිල්ලා නැහැ මේක කරන්නේ මොකද කියලා දන්න උන්ට හිතුණා උදේ අද බතල රුපියල් 30යි කියලා ඒ 30 මිල තමයි යන්නේ වැටකුළු එහෙමයි හැම එළවලුකටම මිල නියම කරන්න නැතන මේ දහ දුක් විඳින්න අපි අලිත් එක්ක මේ කරන සටනන් ඕන්න මාත්‍යා මේ ඊයේ පෙරේදා නම් පුදුම දුකක් විඳ මේ අලි තුන් දෙනෙක් ඇවිල්ලා මේ දවලුත් දැනුත් ඉන්න මේ හැපැත්තේ කඳු ගැටේ පාමුල කැලේ බිඳිනවා ඉන්නවා කිට්ටුවෙන්න බෑ නේ අපිට අලි වෙඩිල්ලක්වත් නැහැ වනජීවකෙන් එනවා කියනවා ඊයේ තාවා කියනවා ආව කිව්වට අපි දන්නෙත් නෑ ඒ ඇවිල්ලා ඉදින්නේ මේ විනාශ කරලා තින් බලන්නකෝ ලක්ෂ ගානක පාඩුවනේ පොල්පල කීයක් කාලාද බතල ඒ වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා මේකට පිළිතුරක් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා හැමදාම ඉල්ලා හිටියත් නම් බලධාරීන් ඇහැ කරලා බලන්න ගොයියද ගොයියෝ පාරට බහපු දවසට තමයි බලධාරීන්ට දෙන්නේ බොහොම ස්තුතියි මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම්
ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝකින්. මම ඉන්දිකර්ණ කුමාරා.